කිසුන් වහන්සේ විසින් කරනු ලබන පුද්ගලයන්ගේ ශාර්රික රෝග සුවකිෙරීමේ ක්‍රියාවලිය, උන්වහන්සේගේ ජීවිතයත් සමග මේ ලෝකෙ තුළ ගතගන්න ලද ජීවිතයත් සමග නිම වුනාාද. උන්වහන්සේගේ සුවකිරීමේ හැකියාව වර්තමානයේදී ක්‍රියාත්මක වෙන්නේ නැද්ද. එවගේ, සැබෑ ශාරිරික සුව ලබාගැනීමට අපි මොන වගේ ආකල්පයක් ද දියුණුකරගත යුත්තේ. දැන් පළවෙනි කාරණාව තමයි අපි තේරුම් ගත යුත්තේ ක්‍රිසුණන් වහන්සේ තුළ තියෙන සුවකිරීමේ හැකියාව සදාකාලික හැකියාවක් දැන් උන්වහන්සේ මේ ලෝකයේ තුළ ජීවතුන් අතර ඉන්න කොට ජීවත්ව සිටින කොට පුද්ගලෙක් වශෙන්. ඔබ සහ මම වගේ පුද්ගලයකු වශයෙන් උන්වහන්සේ පුද්ගලයන්ම සුවකරා අපි එක දන්නවා ඒ ගැන නවගසුමේ උදාහරණ බොහොමයක් සඳහන් වෙනවා. ඒ හැකියාව උන්වහන්සේ රිජුවම ක්‍රියාවට නැගුවා මේ ලෝකය තුළදී. හැබැයි උන්වහන්සේ දැන් අපි සමග නැති වුනාට පුද්ගලෙකු වශයෙන් උන්වහන්සේ ජීව මානයි, දෙවිපියාණන් වහන්සේ සමඟ සිටිනවා. නමුත් උන්වහන්සේගේ සුවකිරීමේ හැකියාව නැවතිලා නැහැ. එ සුවකිරීමේ බලය අදටත් ක්‍රියාත්මක වෙනවා අනාගතයේදීත් ක්‍රියාත්මක වෙනවා. එතකට නවගියව සුම තුළ උන්වහන්සේ විසින් සුවකරන ලද එ සඳහන් වෙලා තියෙන්නේ අතීතය වුණු දෙයක් වශයෙන් පමණක් නෙවෙයි. දැන් අපි දුම් කවරවරිකි වුවති. මෙ මේ ප්‍රසිද්ධ වද්‍යවරයයා අපිතු ඔහු ජීවතුන් අතර නැහැ කියලා ලෝක ප්‍රසිද්ධ වෛද්‍යවරයක්. ඔහු ගැන පොත පත ලිය වෙලා තින. ඔහු කොහොමද මිනිසුන් සුව කරේ. බොහොම අමාරු ශල්ලකර්මවලින් කොහොමද ජීවිත බේරගත්ත කියලා අපි ුම් ගොඩක් පොත පත ලිය වෙලා තියනවා කියලා. නමුත් වර්තමානයට අපිට එතරම් වැඩක් නෑ හැමොකද ඔහු ජීවතුන් අතර නැහැ. ඒ නිසා ඔහුගේ සුවකිරීමේ හැකියාවෙන් දැන් අපිට ප්‍රයජනයක් ගණ්ඩ බැහ. වෙනත්වා වෛද්‍යවරුන්ට දේල් ග ගණඩපුලා එක වෙනව දෙයක් නමුත් ඒ පුද්ගලය දැන් ජීවතුන් අතර නැති නිසා ඔහු තුළ තිබූ ඒ සුව කිරීමේ හැකියාව, රෝග හඳුනා ගැනීමේ හැකියාව. ඒවගේම ශල්ලකර්ම බොහොම සාර්ථක විදිහට කිරීමේ හැකියාව දැන් ක්‍රියාවට නැගෙන් නැ. ක්‍රිසිුණන් වහන්සේ එහෙ කෙනෙක් නෙවෙයි. ක්‍රිසුන් වහන්සේගේ සුවකිරීමේ හැකියාව එහෙම දෙයක් නෙවෙයි. තර නවගව සුමතුල ඒ සිද්ධීන් වාර්තා කරලා තියෙන්නේ, අතීතයේ සිදුවුණු දෙයක් ගැන අපිට කියන්ඩ නෙවෙයි. අතීතයේ සිදුවුණු දෙයක් ගැන පමණක් අපිට අවුබෝධයක් ලබා ගණ්ඩ නෙවෙයි මොකදේ අපිට වර්තමානයට වැඩක් නැහැ. කවරුහරරිකි වුවෝතින්, අතීතයේ කිසිුන් වහසේ ලෙඩ්ඩුුව කරා කියලා ඉතිං හොඳයි. ති වර්මානයට අපිට එයි ඇති ප්‍රයෝජනය මොක්ද. වර්තමානයට අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේට පුළුවන්නන් අපේ ලෙඩරෝග අදටත් සුව කරන්න එවගේම හෙටටත් තවවුරුදු පනස්දහකින් හැටදහකින් ලක්‍ෂ කෙනුත් උන්වහන්සේගේ සුවකිරීමේ හැකියාව අකණ්ඩව යනවන එක තමයි ප්‍රයජනවත් වෙන්නේ ත නවගව සුම තුළ මේ සිද්ධීන් ලියවෙලා තියෙන්නේ උන්වහන්සේගේ සුවකිරීමේඒ සදාකාලික හැකියාව ගැන කියන්න ඒ අමරණීය හැකියාව ගැන කියන්ඩ එ නිසා අදටත් අපිට පුළුවන් සුවේ ලබාගණඩ හෙටටත් පුළුවන් අනාගතයට පුළුවන් ක්‍රිසුන් වහන්සේගේ සුවකිරීමේ හැකියාව අමරණීය හැකියාවක් සදාකාලික හැකියාවක් හැබැ ඒ සඳහා අපි තුළ ආකල්පමය වශෙන් වෙනසක් ඇති වැඩෝනා අපි තුළ අපි ජීවිතයේදිහා බලන විදිහ වෙනස් වැඩෝ දැ අපිට තියෙන එක සීමාවක් තමයි විශේෂයෙන් මේ දකුණු ආසියානු සමාජවල ජීවත් වෙන අපි තුළ තියෙනවා. හැමෝතුළමන බොෝ පුද්ගලයන් තුලට ඇවිල්ලා තියෙනවා එක යම් කිසි සංස්කෘතික පස බීමකුත් තියෙනවා. ජීවිතයේදිහා අපි බලන්නේ. එ ම් බොහෝ අවස්ථාවන් වලදි බලන්නේ රිනාත්මකව. එහෙම නැත්තං අසුභවාදී ලෙස. එහෙම නැත්තම් බලාපොරොත්තු සුන් කරගැන. පොඩි ප්‍රශ්න වලදත් මානසිකව කඩාගෙන වැටෙනවා බලාපොරොත්තු විරහිත වෙනවා අපේක්ෂා බංගත්වයට පත් වෙනවා ඒවගේම අපේ තියනවා සමහර සංකල්ප ඒවා හරියට අපේ අරණකන් ජානගත වෙලා වගේඒ සංකල්පවලිනු තපිෝ මානසිකව වටනෝ විශේෂයෙන්ම දන්නු ලෙඩක් ඇුනම අපි කියනවා මේක මගේ පෞකාරකම එහම නැත්තම් මම ලබා උපං හැටි එහෙම නැත්තම් මේ බම්බා කෙටු හැටි එහම නැත්තම් මගේ කර්මය එහෙම නැත්තම් වෙන මොනාහරි මං කරලතිීන වැරද්ධක ප්‍රතිඵලයා එහම නැත්තම් මගේ ඉරණම මේක කරන්ඩ දෙයක් නැහැ. එහෙම නැත්තම් මගේ දෙමව්පිය හෝ මගේ අච්චිල සීියලා කරලාතිීන යම් කිසි පාපකාරි ක්‍රියාවකට දඩුව මක් කියලා. එහම නැත්තම් සමාහරක් අය භාවිතා කරනෝ දේව කැමැත්ත කියන එක වැදි ආකාරයෙන්. පටු ආකාරයෙන්. ත මෙවැනි සංකල්පවලිනුත් අපගේ ආකල්ප සකස් වෙලායි තියෙන්නේ. අපි දේවල් වඩඩත් ඉස්සෙල්ල මානසෙන් කඩාගෙන වැටෙනවා. ඒදේ වෙන්ඩත් ඉස්සල්ලා පී ඒ ක්‍රියාවට ගොදුරු වෙලා. එක හැන අපි ඉක්මනිින්ම අදාෛරයට පත්වෙනවා. ඒක බොහෝ දකුණු ආසියානු සමාජවල තියෙන බොහෝ පුද්ගලයන් තියන තත්වයක් හැමෝට නෙවෙේ. නමුත් බයිබලිය දැක්ම, ඔබ්බට ගිය දැක්මක්. බයිබලීය දැක්ම අපිට ජීවිතයේ දිහා වෙනත් විදිහකට බලන්ඩ හුරු කරන දැක්මක්. අපිට අ සදාකාලිතුවයේ දැක්මෙන් ජීවිත අඳුනා ගැනීමට ආරාධනා කරන දැක්මක්. ත විදිහර කියනව නම් ජීවිතයේ දිහා අපි බැලිය යුත්තේ දෙවයන් වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් දෙවයන් වහන්සේ බලන විදිහට. දෙයන් වහන්සේගේ විදිහ ෝකයේ විදිහමනත්ත අපට සංස්කෘතින් වලින් ලැබිලා තියෙන ඒ රිනාත්මක විදියහෝ සර්වා සුභවාදී විදිහත් නෙවෙේ ඒවාගේම අර සුභවාදී විදිහත් නෙවෙයි. ඕකට අපි කියෙන ඉංග්‍රීසින් ඔපටිමිසම් කියලලා ඉටත් ඒහා ගිය දෙයක්. බයිබලිය දැක්ම බලාපොරොත්තුවේ දැක්ම දැම් පුද්ගලෙකුට පුළුවන් තමාගේ අධිෂ්ඨානයෙන් දේවල් කර ගන්ඩ. එක හරි තමාගේ අධිෂ්ඨානයෙන් තමාගේ වීරයෙන්, ට ලබිලතින හැකියාවන් වලින් තමාගේ බුද්ධියෙන් දේවලුත් කරගණ්ඩ පුළුවන් ඒ බෝම හොඳයි නමුත් බයිබලිය දැත්ම ඊටත් එහා ගිය දෙයක් අපගේ හැකියාව අපගේ බුද්ධි අපගේ වීරය අපි උපරීම අවශයෙන් භාවිතා කරන ගමම් අපි දෙවන් වහන්සේගේ නුත් මඟ පෙන්වීම ලබා ගන්නවා ඇත්තට අපගේ හැකියාවන් අපගේ වීරය අපගේ බුද්ධිය සහ වෙනත් දේවල් අපිට ලැබිලති න ඒ හැම දෙයක් උත් දෙවයන් වහන්සේගෙන් අපිට ලැබුණු දේවල් ඒවා පේ දේවල්න වනි දවන් වහන්සේගෙන් අපිට තිලිනයක් වශයෙන් ලැබුණු දේවා ඊට අමතරව අපිට පුළුවන් අපේ ජීවිතයට දෙවන් වහන්සේවත් හවුල් කරගන්නද ඒ තමයි බලාපොරොත්තුවේ දැක්ම එතර ලෙඩරෝගවලදිත් මේ ආකල්පමය වශයෙන් ඒ දිහා බලන විදිහරි වැදගත් ලෙඩරෝගවලදිත් අපි වැටෙනවා නාං. ඒ රෝගයේ හැදෙන්ඩත් ඉස්සෙල්ල අපි බාගෙට මැරෙනවනං. එහම නැත්තම් මනසිෙන් එෙනවනම් නිගමනයකට මටනම් මේක කවදාත් සුවයක් ලැබෙන්න්නේ මටනම් මේින් ගැලවීමක් නැහැ කියලා ඒ ආකල්පමය වෙනස අපි කරගත යුතුයි. ඇත්තට ඒ ආකල්පමය වෙනසරගණ්ඩ බොහම ලේසි එය අපි තුල තියනෙන ඒ දක්මහදා ගණ්ඩුවන මොකද අපි හැම කෙනෙකුටම හැම කෙනෙක් මේ ලෝකෙට එප දෙන්නේ දෙයන් වහන්සේගේ සුරූපය හා සමානකමපිට සමානකම සාහිතව. ඒ නිසා අපි හැමෝටම අපි හිතනවාට වඩා හැකියාවන් ප්‍රමාණයක්තියන ශක්තිීන් ප්‍රමාණයක් තියෙනවා. අපි හැමෝ තුළම අපි හිතනාට වඩා විශාල නිර්මාණශීලී හැකියාවන්ති නොම් මොකද උන්වහන්සේගේ සුවරූපය අපි හැම දෙනා තුළම අච්චුවක් වගේ කාවැදි ලයිතියෙන්න්නේ. එ නිසා අපේ හැකියාවන් අපි කවදාකත් කිසි හේතුවකට අවතක් සේරු කළ යුතු නැහැ. අපි විසින් අපි පල්ලහැට දමාගත යුතු නැහැ අපි තුළ අපි හිතනවාට වඩා දෙයක් තියෙනවා. අපි ඒ සඳහා උදාහරණයක් ගමු මාක්තුමාගේ සුවිශේෂයේ දහවන පරිච්චේදේ හතලිසාය වන වගන්තියේ සිට පනස් දෙවන වගන්තිය දක්වා මෙය තමයි බර්තිමවුස්ගේ, මේ වර්තමානයටත් ඉතාම වැදගත් ගැමුරු අර්ථයක් සහිත සිද්ධියක් අපි බලමු මාක් දහය හතලිස්සාය පනස් දෙක ඔුහු ජෙරිකෝවට පැමිණියෝය උන්වහන්සේ සය ශ්‍රාවකයන් සහ මහා සමූහයක්ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල තිමගේ පොත් බර්තමවුස් නම් අන්ද හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ද බලන්ඩ මේ බර්තිමවුස් අන්දයෙක් එහමටම් බොහොම දුර්වල කෙනෙක් පෙනෙන්නේ නැහැඒවගේම හිඟා කනවා තමාගේ පැවත්මට හිඟා කන පුද්ගලය පාරයයිනි ඉන්න කෙනෙක්. මොකද වනේ අපි බලමු මේ වඩින්නේ නාසරතිී ජේසුස වහන්සේයි අසා. හ ඇහුුණ දැ මිනිසු විශල ප්‍රමාණයක් ජෙරිකෝවේ රැස් වෙලා කිසිුන් වහස එතනින් යන නිසා ඔහුටත් මේ ඇහුනා මෙතනින් මේ නාසරී ජේසුස් වහන්සේ ගමන් කරනවා කියන එක ඇහිච්චගාම බලන්න මේ අන්ද හිගන මනුස්සයක් කරපු දේ ධවිත්ගේ පුත් ජේසුස් වහන්ස මට අනුකම්පා කළ මැනවයි ඔහු මොර ගසන්න විය කෑගාලකිව මුද කෑ ගාණඩ වන එතන විශාල පිරිසක් දෙනෝ දහක් ඉන්නවා එත මිනිසු කතා කරනවා බොහම වේගවත්ව ඔවන් කතාහරන්නේ. අරමයික් භාෂාව ඔහු හේබුභාෂාව බොහම වේගවත්ව ශබ්ද නගා කතා කරන භාෂාවක් එතට එකම කාලගෝට්ටියයක් වන්නඩ ඇති එතන. ඒනිසා තමයි බාර්තිමයවඋස්්ටත් සිදුවනේ මොර ගසන්ඩ දැම් මොකද වනේ. නිහඩ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තර වටු කළහ. එත නිඳපු අයකිව්වා කටවාහගෙන ඉන්ඩ කියලා තරවටු කරාෑ තර්ජනය කරා. ත් ඔහු ධවිත්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළ මැනවයි වැඩි වැඩිය මොර ගැසිය. ද මේ ඉන්න පිරිස කියන්න කියන්න කටවාහගෙන ඉඩ කියලා. බර්තිමවුස්ගේ ප්‍රතිචාරය වනේ තවත් හයියෙන් යටිගිරියෙන් කෑගැහුවා. එකන් ඔවුට බාධාවන් වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ ඔහු මොකදරේ මේ බාධාවන් වලට ඉහලින්ගියා. බාධාවන් වලට වඩා ප්‍රබලව තමාගේ හඬ, නැගුවා එහෙම වුණ මොකද වනේ ඇත්තට එහි පල ඔහුගේ හඩේ ප්‍රතිඵල ලැබුණා ඔහුට මොකක්ද ප්‍රතිඵලය ජේසුස් වහන්සේ නැවති කිසින් වහන්සට ඇහුුණ වන්හසේ නැවත් වනා නැවතුන විතරක්නය වන්වහන්සිකවා ඔහුට හඬ ගසන්න නැයි වදාල සේක එන්ඩ කියන්න කිව්වා ඔහු අන්දයාට හඬ ගසා දෛරය ගන්න නැගිටින්න එතුමානෝ ඔබ කැදවන සේකැයි කියහ. දෛරය ගන්න න. හොඳ දෙයක් තිීනවා කියන්ට නැගිටින්ඩ එතුමානෝ ඔබට එන්ඩ කියනවා. එවිට ඔහු තමාගේ සලුව ගසා දමා. බොහොම උනන්දුවෙන් උදයෝගයෙන්. බොහොම උත්තේජයකින් සහිතව ගසා දමා පැන නැගී නැගිට්ටා. ජේසුස් වහන්සේ වෙතට ආවේ අපි දන්න අන්දයන්ට ඒ හැකි ාව තියෙනවා යමක් හයාගෙන අන්ඩ පුළුවන්. අන්දයනුත් යම්යම් හැකියාවන් දියුණු කරගන්න පවතන්ඩ. උන්වහන්සේ ගාවටාව ජේසුස් වහන්සේ ට කතා කොට මා ඔබට කුමක් කර දෙෙනවට ඔබ කැමති දැයි ඔහුගෙන් ඇසූසේක මොනාද අවශ්‍යයි කියලා ඇහුවා. ගුරු දේවේ මට පැෙනීම දුන මැනවයි අන්දයා ඔහුට කීහ. ෙසු වහසද යන්න ඔබේ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබාදී ඇතැයි වදාලසේක ඔබගේ ඇදහිල්ල ඒ ඇසිල්ල එම ඔහු පෙනීම ලබා මහ මඟදිගේඋන් වහන්සේ පසු පස්්‍රේ ගියය මෙතන ඉතාම වැදගත් දෙයක් සිදුවනාා කිසුන් වහන්ස කිව් වෙන මම ඔබව සුව කරනවා කියලා උහසක ඔබගේ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබාදන්න එකයන්නේ බර්තිමය උස්පවා මේ සුවයේ ඒ සිද්ධියට මේ අත්දැකීමට දායකත්වයක් ලබා දුන්නා. ක්‍රිසන් වහන්සකිවන මම ඔබ සුවකරා කියලා. ක්‍රිසුන් වහන්සේ ඒ සම්පූර්ණ එහි ගෞරවය එමනත්යි ලකුණු දාගත්තේ නැහැ. ඔබගේ ඇදහිල් එකයන්නේ බර්තිමය උස්තත් වටිනාකමක් තුන්නා. බර්තිමය උස්්ටත් තිබුණු තමා ගැන තිබුණු ඒ සංකල්පය. හමා ගැන තිබුණුඒ වටිනාකම කිසුන් වහන්සේ එසෙව්වා ඔබත් මෙයට සහභාගි වෙලා තියන ඔබගේ ඇදහිල්ල තමයි මෙතන තීරණාත්මක දෙය ක්‍රිසුණු වහන්සේ කරේ ඒ ඇදහිල්ල ඉස්මතුවෙන්ඩ මාර්ගයක් සැපෝයපු එක ක්‍රිසුන්ු වහන්සේ හමුවීම නිසා තමයි ඇදහිල් ඉස්මති වනේඒවගේ මෙතනිද තවකාරණාවක් අපි හඳුන ගණ්ඩෝන ඒ තමයි අපි කිසුන් වහන්ස කෙරේ විශ්වාස කරන කොට ක්‍රිසුන් වහන්ස කරෙහි අපි තුළ ඇදහිල්ල තියෙන කොට අපි තු අපි කරේ තින ඇද ඉස්මතු වෙනවා එලියට එයනවා. කිසුන් වහන්සේ විසින් කරන්නේ ඇත්තටම අපි ගැන අපි තුල තියෙන ආත්ම විශ්වාසය එළියට ඇදලා ගැනීම ඉස්මතු කිරීම ය ශක්තිමත් කිරීම. එතඒ එතනදී අපි උන්වහන්ස ගැනත් විශ්වාසය තබනවා ඒවාගේම උන්වහන්ස කෙරේ විශවාස කිරීම නිසාම අපි තුල තියෙනආත්ම ශක්තියත් ශක්තිමත් වෙනවා ඉස්මතු වෙනවා එළියට එනවා. එතට සේ සඳහා ඔය කාරණාව ඉතාම වැදගත් ඇත්තට වෛද්‍ය විද්‍යාවට අනුවත් මේ කාරණාව ඇත්තක් ක්‍රිසුන් වහන්සේ සම්බන්ධයෙන් පම නක් නෙවේ දැන් අපි තුන් අපි උ උනරෝගයක් හැදුුනම්ම අපි යනෝ කියල වෛද්‍යවරයක්ගාවට එකක් තමයි අපේ වෛද්‍යවරයා ගැන යම් විවායයක් අන් ෝ. අපි මුලෙඉද ම සැහිතුවවතින්ඒ වයිදවරයා ගැන මේ වෛ්‍යවරයට මාවතේරෙයිද. එහම නැත්තම් මේ වෛද්‍යවරයා උන රෝගය ගැන විශාරධයෙක්ද එහෙම නැත්තන් ඔහු මගේ රෝගය වැදි විදිහට හඳුනාගත් අද වැදි විදිහට විශ්ලේෂණය කරාද. යනාදි වශයෙන් සැකයන් පිටනං අපි යන්නේ හෝ ඒ වෛද්‍යවරය කතාබා කරන්නේ. එතකට අපි ඒ වෛද්‍යවරයා සමඟ සහයෝගෙන් කටයුතු කරලා නැහැ. එමනතන් කටයුතු කරන්නඩ උත්සාහදරලා නැහැ. ඒ විතරක් නෙවෙයි. අපිතුම ඒ වෛද්‍යවරයයා ඉට පස්ේ අපට බෙතක් ලියල දෙනවා කියලා. ඒ ලියලදීපු බෙහෙත ගැනත් අපිට සැකයි කියලා. ඒ ගැනත් අපිට බයයි මේක ඇත්තටම උනට දෙන මේ බෙහෙතක් ද. එහම ඇත්තක් වෙන බෙහෙතක් මේ වෛද්‍යවරයා වැදි විදිහට මටදී ලා තිීනවාද. එහෙම නැත්තං මේක මට වෙනත් වෙනත් අතුරු ආබාධ ඇති වෙන්ඩ පුළුවන්ද යනාදි වශයෙන් දිගින් දිගටම අපි සැකකරෝතින් අපිට උනරෝගය සුවකරගණ්ඩ තියන සම්භාවිතවාඩුව වෙන එහෙම නත ඒය සුවකරගන්න ලොකු කාලයක් ගත වෙනවා සමාර්කිට දවසෙන් දෙකින් සුව වෙන දේට සතිගානක් අන්ඩ පුළුවන්. එතර නූතන වෛද්‍ය විද්‍යාවට අනුවත් ඒ ඒ වෛද්‍යවරයා කෙරෙහි අපි බොන බෙහෙත කෙරෙහි අපි තුළ යම් විශ්වාසයක් යම් කිසි ආකාරය පැහැදීමක් අවශ්‍යයි සලබන් සුව ලබනවා කියන්න නිකං මේ යන්ත්‍රාණුසාරෙන් යන්ත්‍රික ක්‍රියාවක් නෙවෙේ ඔටෝමටික් නවෙයි බේහතගත්තා හොඳ උනා එහෙම දෙයක් නෙවෙේ ඒ සඳහා රෝගයාගේ තියෙනව කාර්යභාරයක් ඇත්තට රෝගාගේ කාර්යභාරය තීරණාත්ම කයි වෛද්‍යවරයාගේ කාර්යභාරයටතු වඩා සමහරක් රෝගීන් සහයෝග පල කරන්න නැහැ ඒ වෛද උපදෙස් අනුගමනය කරන්න නැහ එතර මොකද වෙන්නන්නේ ලෙඩේ හොඳ වෙන්න එක ඇත්තට වෛද්‍යවරයාගේ වැරද්ද නෙවෙයි බෙහෙත වැරදත් නෙවෙයි බෙහෙත්තුවලට බැල වැඩකුත් නෑ වෛද්‍යවරයට බැල වැඩකුත්න අපේ වැරද අපි ඒ විදිහට කටයුතු කරලා නෑ. ඒ උපදෙස් අනුව අපගේ ජීවිත රටාවඒ ජීවිත ශෛලිය අඩුගානය ලෙඩේ හැදුණු කාලයවක් කරගන නෑ එත මොද වෙන්න සහක්ක මැරලෑන. ැලාෑන ගන විශලේෂනයකරොත් හේතුව වෛදවරයාගේ වැරද්දත් නෙවෙයි බෙහෙත වැරද්දත්න මේ රෝගියයා ඒ නිසි පරිදි හැසිරිලා නෑ කටයුතු කරලා නැහැ. සමාරක්කයයි බෙහෙත් ගන්න ගම උදාන්නට බොනවා බීමත්කම කරගනය යනවා එහම නැත්තන් වෙනත් සිකර් බීම මද්‍රව් ගැනීම වගේ දේවල් කරගය යනවා. එතට කොහොද හොඳ වෙන්නේ කාගෙද එතවට වැරද්ද වෛද්‍යවරයාගේද බෙහෙත්වලද එම නැත්තන් රෝගයාගේද. කිසුන් වහන්සේගේ සුවකිරීමේ ප්‍රාතිහාරවලදිත් ඔය ඕක ඇත්තක්. එතට මේ සිද්ධියදි බලන්ඩ බර්තිමයඋුස් තමයි ලොකුකාරයක් කරල් තියෙන්නේ. ඇත්තටම එකක් බාර්තිමයඋස්තුල මුලයිඉදළම තිබුන සුවේ ලබා ගැනීමට ආශාවක්. ගැම්ඹුරු උද්‍යෝගයක් තිබිලා තියෙනවා. ඇත්තටම එක බාර්තිමයඋස්ම තමයි කකෑ ගහණට පටන්ගත්ත කිසුන් වහන්සේ ේ වේතන බර්තිමයස හොයාගෙනාවේ. ර්තිමයවස්ට ඇහුනාම මේ එන්නේ කිසුන් වහන්සේ කියලා කෑගහන්ඩ පටන්ගත්තා. ධවිත්ගේ පුත්‍රයානන මට අනුකම්පා කල මැනව. අනුකම්පා කල මැනව කියලා කියන්නේ මෙතනි සුවේ ලබාද සුව දුන මැනව කියන එක. අන්දයෙකුට වැඩීම වශ්‍යවෙන්නේ මොකද සුවය. ඉඩ පස්සෙ බර්තිමවුස්්ට කටවාහගන ඉන්ඩ කිව්වාම මේ දෙනෝ දහක් බර්තිමවුස්ට බනින්ඩ පටන්ගත් තම බැනලා ඔහුගේ කටවහන්ඩ පටන්ගත් තම, භාර්තිමෙවුස් අදයිරයට පත්තුන් නෑ එක දශමයක්. අපි නං බර්තිමෙව්ස් අපිට එහෙම කවරුවරි කිව්වාම කට වහගෙන ඉන්ඩ කියල අපි සද්ධ නැතුව අකුලගන්නවා නිහඬ වෙනවා. විශේෂම අන්දෙක් කියන්නේ අසරණ කෙනෙක් බලවත් කෙනෙක් නෙවෙයි. එත ඒ අසරණ භාවේ නිසා තවත් ඔහු තුළ තියෙනවා අපිකමු හීනමානයක් තිබුණ කියලා ඒ නිසාම ඔහු හිතනවා මට නං දදිහන න්වහන්ේ බලන්නේ එකක් නෑ මනිසු මට රුද්ධ ටෑ ගහනවා කටවාගඩ කියලා අපි තවත් අකුලගන්නවා. නමුත් බර්තම ඔහු එහෙම කරේ නැහැ. ඔහු කටවහන්ඩ කියඩ කියන්න තවත් යටිගිරියෙන් හයිියෙන් කෑ ගැහුවා. ඒ උදව්ව ඉල්ලුවා. එතවට උන්වහන්සේට ඇහුණා. එත උන්වහන්සේ නිසියාකාරව ප්‍රතිචාර දැක්වුව එෙනම් අපිට පේනවා මෙස්ුවයේදී තිීරණාත්මකම කාරභාරය කරලතින්න බර්තිමිවුස්. එකනි ඒක කිසන් වහසේ තමයි හරියට හඳුන ගත්තේ. ඒක නිසා මයි කිිසුන් වහන්ස කිව්වේ ඔබගේ ඇදහිල්ල ඔබට සුවේ ලබා දුන්න උන්වහසවන මයි සුවේ ලබා දුන්නේ කියලා. බර්තිමවුස්ගේ වටිනාකම තව වැඩි කරා. භාර්තිිමුස්ගේ ආත්ම ශක්තිය තව වැඩිකරා ප්‍රබල කරා. ර්තමය උෂ්ට කිව්වා ඔබගේ ජීවිතයට වටිනාකවක් තියෙනවා. ඔබට අගයක් තියෙනවා. ඔබ හිතනවාට වඩා ඔබට හැකියාවන්ති නොම් කොහමද උන්වහන්සේ පණිවිඩේ දුන්නේ ඔබට ස ලබාදීමට කටයුතුය ඔබම ඔබගේ ඇදහිල්ල. තර ඇදහිල්ල කියන්නේ අපගේ ජීවිත අර්ථවත් කරන දෙයක් අන්ද දෙයක් නෙවෙයි බොහොපුදගල නොක තරුම්රගෙන නැතිනිසා තමයි වැදි විදිහට විග්‍රහ කරන ඇදහිල්ල කියන්නේ අපව බලවත් කරන දෙයක් අපගේ ආත්ම ශක්තිය වැඩි කරන දෙයක් අපට විශාල අවයෝමය හැකියාවන් ලබා දෙන දෙයක් අපගේ බය අඩු කරන දෙයක් නැති කරලා දමන දෙයක් අප බලවත් කරන අපරි තුළ වීරය ඇති කරන අපි තුළ දෛරය ඇති කරන දෙයක් හැම දෙයක්ත්ම සිදුවනාා කාටද බර්තිමයවුස්ටේ විතරක් නෙවෙේ අවසානයේදී විශාල දෙයක් සිද වනා. එමොකක්දඒ පාටයට අනුව බර්තම ඒ ඇසිල්ලෙහිම පැනීම ලබා උන්වහන්සේ පසු පස්සේ ගියා කියලා. ද උන්වහන්ස පසු පස්සේ යනවා කියන එක අර්ථය නිකම් පිටි පස්සෙන් ගියා කියන එක නෙවෙයි බයිබලිය භාෂාවෙන් බර්තමුස් කිසින් වහන්සේගේ අනුගාමිකය වුණා ගෝලෙක් බවට පත් වන. එක තමයි සයේ උච්චතම අවස්ථාව උන්වහන්සේගේ ගෝලෙක් බවට අනුගාමිකෙක් බවට පත්වීම උන්වහන්සේ වෙනුවෙන් කැපවීම තවට මේ සුවයේ අත් දැකීම තව ඇයට ගලාගෙන යනවා ැ උන්වහන්සේගේ ගෝලෙක් බවට පත්වනා කියනකට ඉතාම පැහැදිලි සාක්ෂියක්තිී නො මේ කතාාවෙන් මොකක් දන්න ද අපි බර්තමගේ තාර්ත්තගගේ නමත් දන්න මෙතන සඳහන් කරන තිමෙවුස් බාර්තිිමවුස් කියන්නේ අරමයික් භාර්ෂාවෙන් බාර කියන්නේ සන් කියන එක පුතා කියන එක. එක අන්නේ බර්තිමස්ගේ පවුලි විස්තරත් ටිකක් දන්න. ඒ යන්නේ බර්තිමවුස් කිතුුණුෙක් බවට පත් වුණා. මාක්තුමා අනිවාරයම දැනගනන්නද ඇති එකයි මාර්ත්තුමාගේ විශේෂයේන ඒ විස්තර විස්තර තියෙන්නේ. එක ඔහු පස්සෙ කිතුුණු, ප්‍රජාවක සාමාජිකයෙක් බවට පත්වවෙන්නඩ ඇ ඒකයි ඔහු ගැන අපි විස්තර දන්නේ යම් යම් ආකාරයේ අතරේ විස්තර අපිට අවශ්‍යනෑනෙ මේ සිද්ධියට අවශ්‍යනය නමු ඒ විස්තර ඇතුල්වෙලා තියෙන්නේ ඔහු කිතුනුවන් පස්සෙ දැනගත්ත පුද්ගලය කිතුනුවන් එ ඔහු යම්යම් ගනු දෙනුවලට ඇතුලුණු පුද්ගලය මොකද බර්තයමවුස් කකිිසින් වහන්සේගේ ගෝල බවට පත් වුනා කියනකට ඉතා පැහැදිලිගියක් තියෙනවා න් වහන්සේ පසු පස්සෙ ගියා උන්වහන්සේ අනුකර අනුගමනය කරන්න පටන් ගත්තා එත සුවයේ කියන්නේ අපි සුවේ ලබාගෙන ගෙදරෑම නෙවෙයි අපි සුවයේ ලබාගත් තම අපේ ජීවිත අනෙක් අයවත් සුවපත් කරන්ඩ කැපකරගණ්ඩ ඕනා එකක තමයි ශ්‍රාවකෙක් වෙනවා උන්වහන්සගේ ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ අපි අනිත්තායට ආශිරුවා දෙයක් වෙන්ඩ තීරණය කරනවා අනෙක් අයට යහපතක් සිදු කරග්ඩ තීරණය කරනවා මේ සුවයේ අත්දැකීම අපි අනිත්ත අඇයටත් හඳුම් ල දෙනවා. විතරක් නෙවෙයි අනිත් අඇගේ ජීවතත් අපි එතකොට සුවපත් කරනවා. ඒ තමයි භාර්තිමවුස් කරන්ඩ පටන් ගත්තේ. එතකොට සුවයේ අත්දැකි ශාරිරික සුවයේ සඳහා අපගේ ආකල්පවල වෙනසක් සිදුවිය යුතු. ඒක වැදගත්. අපි ජවිතයේ දිහා බලන්නේ අඳුරු විදිහට නම් සර්වා සුභවාදී විදිහට නම්. යම් ව්‍යසනයක් වඩක් පෙර අපි මානසිකව කඩාගෙන වැටෙනව නම් අපි අවසාන නිගමනවල්ට එෙනව නම් මේ මගේ ලබා උපං හැටී මගේ පවකාරකම මටනං කවදාක්කත්දයන් වහන්සේ මාධහා බලන්න නැහැ කියලා එහෙම කියන්ඩ අපිට අයිතියක් නැහැ එහෙම කියන්ටයිතියක් නෑ ඒකර හේතුව මේ ලෝකයේ දිශානතිය මේ ලෝකේ ගමන් මග තියෙන්න්නේදයන් වහන්සේ හස්සය තුළ වහන්සේ තීරණය කරන්න අපි නෙවෙයි. එනිසා අපිට කියන්න මගේ මේ ලෙඩට නං බෙහතක් නෑ මටනම් කවදාකස් සුව ලැබෙන්නේ නැහැ. මටනම් මේකින් කවදාක නිදහස් වඩ බැහැ කියලා කියන්න අයිතියක් නැහැ. මොකද මගේ රෝගය සුව වෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ දෙවන් වහන්සේ මම නෙවෙයි ඒ නිසා මට අවසාන නිගමනවලට එන්න බැහැ.ඒවගේ අපි දන්න සමහරක් වෛද මති මතාන්තර පවා වැරදි ලති නොම්. මෝ දන්න රෝගීන් ඉන්නව සමහරක් වෛද්‍යවරු කියලාතිී නො යට මා සහයයි තියෙන්නේ. මා සහතයි තියන්නේ හමත්තන් සති දෙකයි තියෙන්නේ කළ නමුත් ඒ පුද්ගල යිඊට පසේ අවුරදු හය හත ජීවත් වෙලා තිය නවා. එනිසා සමහර වෙලාවට අ මනුෂ්‍යයන්ගේ මත මනුෂ්‍යඥානය සීමිතයි. මනුෂ්‍ය බුද්ධිය සීමිතයි. තරේ මනුෂ්‍යයන්ගේ මතපවා අපි දන්නවා ඒ විදිහටම වෙලා නැහැ ඒ වර්දින්ට පුළවා. චර හොඳ දක්ෂ ශේසක්ඥයකුට වුණත් වර්දිින්ඩ පුළුවන් එනිසා අපි ලෙඩවනාම අපි අපි දිහා බලන්ඩෝනා දෙවයන් වහන්සේ බලන විදිහට දෙවයන් වහන්සේගේ මතය තමයි අපි ඉස්සල්ල අහන්ඩෝනා උන්වහන්සේ මො කතුද කියන්නේ මේ රෝගය ගැන කියල අපි යාාක්ඥාව වීම සඩෝනා ශුද්ධාත්මයන් වහන්ස තුළ විම සඩෝ ට පස්සේ තමයි අපි වෛද්‍ය ආධාර අ වශ්‍යනන් ගණ්ඩෝන බෙහෙත් ගණ්ඩෝනය හැම දෙයක්ම වැදගත්ඒදේවල් ජීවිතයට අවශ්‍යෙන්න්නමුත් අපි අපේ රෝගයේ දිහා බලන්ඩ හුරුුවෙන්ඩෝන දෙවන් වහන්සේ අපි දිහා බලන විදියටදයන් වහසේ අපේ රෝගයේ දිහා බලන විදියටට එෙම නැතුව මනුෂ්‍යයාගේ සීමිත මතිමතාන්තර වලින් නෙවේ අපි දිහා බැලිය යුත්තේ. එහෙම බලල අපි නිගමනවලට එන්න නරකයි. කවරුහරකි වෝති අපිට ඔයාට තින්න තව සති දෙකයි කියෙල ඒයිතිකර ගඩ ඕන්නෑ අපි. මොක එහෙම කියන්න පුළුවන් දෙවන් වහන්සේට විතරයි. සීමිත දැනුමක් තියෙන මනුෂ්‍යයකුට එහම කියන්න බැහැ. එහම කියන එක පාපයක් මොකද දෙවන් වහන්සේ තියන ප්‍රඥාව තියන ඕවන කාටහරිකයන්න ඔයාටති සුමානය දෙකයි ජීවත්තෙන්ට තිඉන්නකෙල්. එනිසා එවැනි මතිමතාන්තර අපි යිතිකරගත යුතු නෑ. ඒවා ඔලුේදාගන අපි ජීවිතය විකෘති කර ගත යුතු නැහැ දෙවයන් වහන්ස කෙරේ ඇද හිල්ෙන් දෙවන් වහසෙරේ බලාපොරොත්තුවෙන් එල්ලිගෙන ඉන්දෝන. සියලූම ලෙඩරෝග වලදී මේ ආකල්පය වැදගක්. හැම ලෙඩරෝගයක්ම එහෙම නං අපිට අපගේ ජීවිතා කල්ප වෙනස් කර ගැනීමට තියෙන අවස්ථාවක් ඒවගේම දෙවයන් වහන්සේට තව තවත් එල්ලෙන්ඩ තියෙන. දෙවන් වහන්සේ මත තවතවත් යැපෙන්ඩ තියෙන අවස්ථාවක් තර හැම ලෙඩ රෝගයකින්ම උන්වහන්සේ විශාල කාර්භාරයක් කරගන්නවා මේ බර්තිමයවුස්ගේ ජීවිතයෙන් පිළිඹිබුවන්නේ ඒ දෙයයි එතර ඇත්තට බර්තිමිවුස්ගේ ඒ අන්දභාවයෙන් විශාල යහපතාක් ඔවුටස් සිදුවනා අපිටස් සිදුවනාා එ නිසා අපිට ඔහුව ඉතාම පරමාදර්ශී චරිතයක් වශයෙන් ලබාගණ්ඩ පුළුවන් සහ ඔු වගේ අධිෂ්ඨානයකින් ඇදහිල්ලකින් අපි ලෙඩවුනාම උන්වහන්සේට කනලාව කරන්්ඩෝන මට අනුකම්පා කරන්ඩ. මගේ මේ රෝගය දිහා බලන්ඩ. මට අවශ්‍ය දෛරය ශක්තිය සහ සුවය ලබාදෙන්ඩ කියලා. අපි සැක නොකර එක ඇදහිල්ලකින් කටයුතු කරන්න දෝන. ජේසු පීටයි.